්‍ර නතිමං අදත්තාව ත්සෝකට නොටපි කේ එකලොස්වන එ පිසෝර්ි කරගෙන ඉතින්ම මේබනකං එපිසෝඩ්ද හය කරගෙන ඇවිලා තියෙනවා ඒපිසෝඩ්දහත් බලලා මේ බිස්සෝටිකත්යෙක් එකතු නොත් ආට පුලුවන් මේ සම්පූර්ණ කතාව තැනකන්න. ඒවගේප තම යොතහාම අපේ චනලෙක් සස්ක්‍ර් කරනත්ත දැන්ම සස්ක්‍රප් කරනත් අමතක කරන්නපා. ඒනම් ඉති යමුකෝ අද එපිසෝඩිගේ මුකද වෙන්නේ කියලා පලන්න? ඇිසෝටි ටන්ගන්නේ මුොනුවන්ට ගන්ටයි දීපු මල් පොගුර අත්තේතියා ගෙන කල්පනා කරකරින් තැනකින්. සන්ටායි හැඳප චිත්‍රදියා බලාගෙන මොන නටනවා. මොකද ගණන්ටයි මොවොට පණින්නේ මගේ අයියපගේ ඉන්න අත ොස්සයි. මම එෙක් ඉන්න්න ඕනේ ඔයා මගේ ජීවිතේරෙන් එපා කියලා. ඉති මෙදම වෙලා වෙත මයි පක් ව න ොන් මනගහන්නන්නේෙන්නේ පාක් ෝන හස්පිට්ලිේ නෑ කෙල තැනගත්තාහම එයබ හොයාගෙන ගන්ටයි මුන්වන් ෙදරට දෙන්න පිටත්වෙනවා ොඩෙන් පාක්නෝනැ එක කතා කරනවා පාක්නෝන අර ගන්ටායතුන්න පරිවිච්ච මල්පකරු අරගෙන කියනවා ඔයාට මේ වගේ මැරුණ දේවල් ගැල පෙන්න නෑ කියලා. උන්නන් කියවා මගේ දේබල් අල්ල නෝට ම කැමති නෑ. ඇයි ඔයාම යාස කියලා. පාක්නෝන කියන්නේ ඔයාට කවුරුත් නැති නිසා පාළ තැනන්න නැතිවෙන්නයික් මම හේාවේ අද ඔයාගේ තාත්තා මා මරන්න කියා. එයා කිවේ ම රක්ෂේක්, රක්ෂයන්ව ඉතුර කරන්න හොතනෑ මරන්න ඕොන කියලා. ඒවගේම ඔයාවත්්‍යතා මරන්න තීප්ප කියලා. ඉතිං ඒයි මංම මේ ආවේ ඔයව සනසන්න මොක දවගේ බෞද්ධේ කනේ මුොන්්ියෝනහනවා ඉතිං අඇයිවේ ඔච්චරට මගෙන සලකි ලිමත් දෙන්නේ. පාක්නෝන කියවා මම ඔයාගේ අම්මගේ හොඳ රසිකාපයක් අන්න ඒ නිසයි. මේම කතාකරකර ඉඳලා පාක්නෝන ආයමත් මුියොන්ගේ පෑනක් කත්ත්‍රගන්නවා. ඉතින් මොන්්ොන් මේක ඇදලගන්න අදනවා. මේ වෙලාවෙ පාක්නෝන කියනවා අපි දෙන්නම එක වගේ මමත් මගේ දේවල් අල්ලන අයිඩෆයිර කරනවා. එහෙම කියලා එක පාරටම අර පෑන අදලගන්නවා. මේක ොන්වොන් අත කැපිලාෑයනවා. මෙතනින් පස්සේ අපට පෙන්න්නන්නේ ගන්ටයි මොන්වොන්ගේ ෙතරේෙන විදිහ. එය දක්කිනවා විමතියන ලේ පැල්ලක්. එයා මුොන්න්න හයාගෙනෙ කිහින් පබදාගන්නවා. පස්සේ ඒ අහනවා පාක්ලෝන කෝ කියලා. මුොන්වින් කියනවා එය ගයා කියලා. මේනිසා ගන්ටයි යන්න හතත්තේ මුොන්නෙන් අහනවා ඔයා මාවබලන්න නෙවේතාවේ ලෙඩාාව හයාගෙනද. මෙහෙම කියලා මුොන්ඩෙන් කාමනට ගහි තුොරමහගන්නවා ගන්ටයි ඇවෙල්ලා මුොන්වන්ගේ අත ෙි පටියක් පන්තිදි. න්න නිතින් බානිනවා වට අත්තවාගේ දවසකවත් මාත එක්ක ඉන්න ඕපනාවක් නෑ කියලා. ගණටයි කියනවා නමං ඇත්තට මඔයට මුණහරි ෆේ කියල පයව වනා. එහම කියලා මොුණට බර්ධයක්‍ර විිෂ් කරලා කිස්සෙක හුත්තෙනවා. ගණටයි කියනවා මට ටිකුුණමගේ තෙතතුවාය කරන්න බළුවන්ද කියලා මුණඩුන් ගන්ටායගේ නල තමන ගමං ඉන්නකොට, ගන්ටයි හනෝ පාක්නොනමනවාති කිව කියලා. මුොන්ඩුන් කියන්නවා එඒය අපේ අම්මගේ රසිකාවයක්ලු. මගේ බ්‍රර්ද්ධයක නිසා මට පාළුහිතේ කියල ලොව කියලා. පස්සෙමේතිෙන් නම නිදාගන්නවා. ඇතරේ සන්ටයි නුටල්සිකක් කනකබං ගීන්නවා. මෙතරනට ඇවිල්ලා ජාස කියලවා මොකෝමි පරක්කු වෙලා කෙටිකෑමක් ගන්න කියලා. සන්ටයිකන ගන්ටයි එනකං හිටේ ඒ එයාද හොස්පිට්ලෙක කලබලයක් වෙලා ඇ එෙලේටන්ඩ වෙලා ඒකයිම මේ විදියට කෙටිකෑමක් ගනි කියලා. ජාසු නිඩල්සෙකෙන්න් ටිකක් කියල්ලනකොට සන්ටයි ෙන්නේ නෑ ජාස කියෙනවා මත්තුවඔයාලගේ සහෝදරැ කියෙන හිතන්නක කියලා. සන්ටයි නං ඒකට පෝට්ටක්වත් කැමති වෙන්නනෑ ඒ තවස උතේ ලි හත්මයාගේ කායකටඒයා ප්‍රශ්නයක් ස්ප්‍රකකර ඉන්නවා. මොක්ගද ඊජකාල ඉද පසේ ජූරයායයි කායකගේ වමණිකරපු නිසා. ඉතින් මේ වෙලාේ මෙදරන්ට ජූරියවි සමාවගන්නවා. එව කියබ කායක සවිස් කරගන්න සල්ලිහිත්තෙනවා ලි හත්මයක් මේ සල්ලිකාන වැඩි කැත්තක්ක්වන්නේ නැති නිසා. එය කියනවා අපිතේ නම මේ සල්ලි වනි ඉඩිනා ුට් එකට ඇම කියලා. මේ අත්තරේ ගන්ටයි න්ට සන්ටයික ප්‍රශ්නි කැන කිය. ඒයාගේ අම්මා මරණ ෙලාවේ ඒක දැකපු එකම කෙනා සන්ටයි විතරයි. අය කියන්නේ අම්මා මැරවි සමන ලෙක් කියලා ඒ සමන ලෑ අයියට කියලා තියෙන්නේ මේ මනිමරම දැක් කියලා කාටවත් කියන්න නිපා එහෙමොනොත් ඒවත් මරණව කියලා මෙතැන ත්තටම වෙලාතියන්නේ සමනලේ කියෙන ලස්සන කටුවක් තමන්ගේ ඇඳමට ගහගෙන හිටපු කෙනෙක් තම අම්මෝ මරලා තියන්නේ ඒත් මේක තාමත් කවරුවත්තන්නනෑ මේ නිසා ගන්ටා අයිතතකොට පොඩි නිසාවි දෙන්නම ඒ ගමෙන් පැනලගිහි මේ කතාවිම් පස්සේ මුන්නන් තේරුම් ගන්නවා අයබ කොහොම හරි ෂේප කරගන්න ඕනිේ මොක්කද ඒයටට පොඩිකාල ඉන්දම්ම හිටී ගන්ටයි විතරක් නිසා ය කවතාවත් ගණටයිව කාටවත්්‍යන්නේ නෑ කියලා ගන්ටයිට අයමත් හෝස්පිටලිගේ වැඩටෙන්න්නේ කිය තිෙන නිසා ය හස්පට ලිට යනව ස්ටඩි කියනවා පාක් නෝනක ඔක්කොම් බඩුටික අස්කරන්න කියලා හෙට්ටන්ස් කිව්වා කියලා ඉතින් ගන්ටායි කෙහෙන් එතනතීප බඩුටි අස් කරනවා එතන හැ පැත්ත එන්න කෑනු කෙන කියවා ඔයාගේ හිනාවාාද හඩිම ලස්සනයි ඔයා හරි අම තුයි කියලා මේ අතරේ ෆ්‍රොෆිස ඩෙක්කෙක් ගේ එකක් ලේ කර කරයින්නවා මේ ලෙඩා තමයි ොෆිසර් තරතුරු දෙන්නේ. ඉතින් එයා කියනවා පාක් නෝන එක්ක හිටපු යුසිෝන් හේනෝන කිවලු පාක් නෝන ඉස්සර බේදිිකානාාටි නෙල. එයා පලාස්ටික්ත්කම් කිීපයක්ම කරලා තියන් ඒවගේම එය තාමන් දෙලියක් කියලා හිතා කියෙන කන්නාඩේ ඉස්තරහට වෙලා මුළු රෑම දෙබස් කටපාදන් කරනවා කියලා මේ අතරේ ගන්ටයි එයගේ රෝමකටිකිහින් පාක් නෝනගේ බඩුටි ගස් කරනවා. එතකොට එය තකිනවා බටහිර මායාකාරියගේ මිනීමරම කියන පොතඇතුලේ පොඩි කොළවගයක් තියෙනවා මේ කොළවල පොනොහර ලියලා එව ආයමත් පෙහිෙන් නැතිවෙන්නම කුරුටු ගෑල තියෙනවා ඉති ගන්ඩයි ඒ කොටික අරගෙන ලොක් අයකට දානකට ප්‍රෆිස්ස හෝරෙන්ය වෙත් පිටිපස්ස හිටගෙනඉන්නවා. මේකට එකපාරටම ගන්ටයි බය වෙනවා. ප්‍රොෆිසි කියවා ඔය හරි වෙනස් සද. ඊර ලඩාහොයනවඩුවට ඔය වෙන කොය හරි ගියාද කියලා. ගන්ටයි මේකට උත්තරයක් නන්දේ නෙනෑ? ප්‍රෆසිස ඒතන ඉඳගන කල්පනා කර කර කියවා පාක්නෝන ඇත්තටම වෝර්ධධේකට වි්කරන විතරක්මද හැගය කියලා. ගන්ටයි කියවා නෑ එයාඒකට විතරහම තමයි යන්නත්තේ. ආය මත්ඒයාගේ අපට කඩතරවෙන්නේ එකක් නෑ කියලා පස්සයැිට පෙන්න්නන්නේ මුොයොන් සන්ටයාව මුණගේෙන ජසක ශොප්කට යනවිදිිය. මොොන් කියනවා ඔය ඇඳපුූ කෑම්පින්ං කායකින් අපි තුන්දනම ්‍රපකක්යන චිත්‍රෙන් මට අලුත් කතාපකලියයන් අදහසක්කාවා. ඉතිං ඔයාමට ආයමත් චිත්‍රඇඳර දෙන්න කියලා. ඒත් මේකට සන්ටයි කැමති වෙන නෑ. මුොොන් කියනවා ඒතු ොයා මංගවට වැඩකරන්නන්න පුරන්දුනාන? ඒකට ලියවිල්ලකුත් හැදවනේ එක්කෝ චිත්‍රයතින්න ඒක කරන්න බැරිනම් ඔයා මගේ ෙදර නවත්තගෙන මංවාට දීපු පහසකොම්මලට තුංගුණයක් ගෙවන්න. ගන්ටයිටත් එක්කම හයගුණයක්ම ගෙවන කියලා. ඉතිං මුුණයොන් කියන්නේ ගනක් ගෙවනද නත්තන් චිත්‍රය අඳනාද කියලා දෙකින් න එකක් තෝරගන්න කියලා. ගන්ටයි ෆ්‍රොෆසිටත් සන්ටයික තියෙන මේ සමනල්ලන්ට බයක් ඇතිවෙන කම්පාසාගත් සිදුවීම ගැන කියනවා. ගන්ටයි කියන්නේ ඒ කම්පාාවට මුහුණ දෙන්න යට උදව කරන්න කියලා. හොමාරිේ පිසටිකත් අරගෙන සන්ටාඒක කතා කරකර යනවා. සන්ටයි කියන්නේ මම්මගේ සහෝදරැයක් කාටවක් දෙෙල්ිනෑ ොවොන් කියවා එති මමාබත් ඔයාග සහෝතරයෙක් කරගන්න කියලා සන්ටයි කියන්නේ ඔයා අපිට අගන්තුගේ විතරයි ඔයාිට සහෝදරයක්වලිනෑ කියලා එම කියලා එය යන්නයවා. මොියොන් ගණටායුම් මොක හැගිහි කියවා සන්ටයිව කැමති කරගන්නේක හරිමමාරුයි කියලා. ගන්ටයි කියනවා ජාසුත් අයියට ලං වෙන්න අවුතු දහයක් විතර කියිය. ඔයා යාගේ විශ්වාසේ දෙනාගන්න කියලා එ අතේ හොස්පිල්ලගේ ටිය කෝඩේහෝන්ගේ ලෙඩේ කැන කතාාව වෙනවා. එඒක ොලේතියන ගෙතිය ආයමත් වැටිවෙලා ඒකට සර්ජරිික් කරන්නත් බෑ. එදා චුරේ ලීමහත් මැත්තක ලෙටිකහින් කතාගන්නවා ජුරයි කෝඩ හන්ගේ ලෙට ගැන කියනවා ලීමමත්මැ කියනවා හොඳ පෙලාවක් බලලා මුොන්ොන් ටේකගනය කියන්නන් කියලා. ඊට පස්සැපිට පෙන්න්නන්නේ මොන්ොන් එක නවතින්න ලීමහත්මැක සකටේන විදිහ. එයා මොන්ුවට කියන්නේ එයාටම මෙහි ඉන්න කියෙලා කිවේ ගන්් අයි කියලා එඒ කිවට පසේ මොන්නන් ගොඩක් සතර යාවහෙනනවත්තගන්නවා. තා රෑ සන්ටයි කාර්්න එකක් බලබල ඉන්නකොට? ගණඩයි යහනවා ඒ කාර්ට්නයක මොකත වෙන්න කියලා. සන්ටයි කියනවා ආගන්තු කියඕනත් සහෝතරය ඕනත් වැඩහිටියය එල හැමෝම තමන්ගේ පවලෑ විදිරි පාරය ගන්නෝ කියලා. ඉතිං ගටයි කියවා අයනම් වැඩිහිටියෙක්නේද. මටත්තා සයි වැඩිහිටියෙක් වෙන්න කියලා. අනිතව යතේ සන්ටයි චිත්‍රය අඳනකොට ප්‍රොෆිසි ඇවිත් කියනවා ඔයා මේ චිත්‍රය එක සමලෙක්ක් ඇැඳල නෑනේ. ඉතිං අසම්පූර්ණ චිත්‍රයකට ම සල්ලි දෙන හම කියල ්‍රෆිසි ඉමීන්සර මාරු වෙලායනවා.මිනිසා සන්ටයිට හොත්‍රමදරහ හෙල්ලා ගන්ට අයිත්තක කගෙතරෙනවා ඉතින් මේ ප්‍රශ්යට කන්ටයි සන්ටයි අන්තිමෙදි රන්්ඩුවෙනවා. දෙන්නම නිදාගන්නගේයාට පස්සෙ සන්ටයිට තුවාවල් වෙලා තියෙන විදිහ දැක්කාම කන්ටයිට තුදුක්කයි. තුවලෙට බෙත්තානු කොට ොන් මසේචකක්්‍යවරවා. එයට බඩ කියෙනෙ කියලා පස්සේ කන්ටයි මොන්ඩන්න බලනයවා. යි ො தட்டு කාத்தை කது කියலව தන්නේනැத்துව. துர எரපුනිසා, கண்டாய்යට பணிவா මම කියதேනே ற்றෑට මෙම ොරට தட்டு කகிறට துரிின்नेප කියලා. පස්ேமேதேන්න කෑம க எලියட்டயானනවා. ගண்டாய் කියවා ஐயாக்கு ராண்டு உனா කියලා ஒ நහනவா அයට එක பாාரම பே සම්ம்பந்தගන කියන්න බடிது. அணி வ இස්සர இந்தம்ම?ஐඒක சீபத்துரு නිසා ඔයාට ஹீன நது. கண்டாய் කියවා ඒ හනි කාட்டுුවත්ම Iෂ කන්න බෑ. මට ඕනே ユニனிோர்ම கக்கந்தර ස්කෝलන්න කියලා. ඉතාරෑ ගන්ටයිකිහින් නිදාගත්තර පස්සේ ඇයට හීනයක් පේෙනවා ඒ ඒ හීන ඇතුළ ඉන්න යුනිෆෝම එකක් කැදගෙන එකට මොන් නුත් ස්කූල් ෆෝමක් කැඳදෙනඉන්නවා ගන්ටයි ඒයාගේ පස්සෙෙන් යනවා මෙතරට එක පාරටව සන්ටයි යනවා. ඒ හහිට නම් සන්ටයිට කිසිම ලෙඩක් නෑ එය වැඩට හිං ගන්ටයිව ගන්න එ ගබන් තමයි ඇතනට එන්නේ. එතින් එදා ගන්ටයි මොල්ොන්නෙ එක යාල වෙන්න සන්ටයි උදව කරනවා. කොහොමහරි මේ හීන බලබල ගන්ටයි හහිනෙ හිනාාවවෙඩවා එයා කියනවා අයියේ මංයාට කැමතිය කියලා. එතින් මෙහෙම හීනෙන් කියවනවා සන්ටයිට ඇහෙන වගේම එය තක්ිනවා කවදවත්ම නොදක ප විදිහ. ලස්සන හිනාවක් ගන්ටාගි මුණේ තියෙන කියලා. සන්ටයි හිතනවා මේ වගේ සතුටක් ම ට කලින් දකලා නෑ කියලා. එතින් එයා ගවතින පින්තුර වගයක් පැලුවන්ම එක සත්තුට කියනදේ සංකේතවත් කරල තියන්නේෙ පවුල කියන එකෙන්. මේනිසා අනිතවස්ේ උතේ කන්ටයි හොස්පිටල්ල එක ඒේ සන්ටයිකාල් කරල කියනවා අදහවස හයට හොටල් එකට එන්න අප පවුලක් වෙවිදිහයට එකතු වෙලා කෑමකම කියලා. මේ අතරේ ලීමමත්මයක් ගහිෙල්ලා මොන්වු මොන ගෙනවා. එය අලුත් පතගෙන කතා කරන්න තමයින්නේ. මුොන්වන් හරි විස්තරයක්ට කියන්නේ නෑ ලීමහත්මය තාත්තකලඩ ගැන කිව්වත් මොන්වොන් කියන්නේ එයා මැරිලා හොඟක්කාල් දැන් තිෙන්නෑග ශීරේ විතරයි කියලා. කෝමාහරි එත ගන්ටයි සන්ටයි හසට හොටල් එකට යනක කියැන මුොන්වන්ට තැනගන ලබෙන. එදා හොටල්ල ෙති සන්ටයි ගන්ටයිට කෑමොත්තරන් දෙෙනවා එදා බිල්ලික ගෙනව නෙත් සන්ටයි ඒවාගේම ගන්ටයිට පියතමට සල්ලිත්තෙනනවා. මුොන්ඩොන් මේ සේරම් බලාගෙන වෙනම් වේසිකිනක් කෑපගන්නවා. එතින් සන්ටයි බිලගෙවන්න ඇති මුොන්ඩොන් කියනවා එයාග බෙල්ලකල් ගවන්න කියලා. එත්ති තින් සන්ටයි මේක ගණන් ගන්න තුමයනවා. කොහොම හරි තුන්දරම් පාරඩාට පස්සේ ොන්ඩන් කෑගහනෝ මාවත් එෙක්රගෙනයන්න. මත්ැම वाලබගේ පௌල කක ඉන්න කියලා මොකද මම නාතෙක් මට ඔයාබගේ අය කෙනෙ කෝනි කිය කිය මේ විදියට මුන් කෑගනෝ ඒත්ම කිසිමදයක් සන්යි අහේ නැතුව ඒදලා පස්සෙ අයකට කැමති වෙනවා අන්තිබේති එතා ගන්ட்டයි සන්තයි ආ මත් මොඩල්ෑගෙතර පතිදිංචි ව . එදා රෑ කවල් හරි කෙනෙකත්බූත විදිහට අර කෙතර තියෙන රහස්කාමරේ තිබන ගන්ටායගේ සන්ටයගේ ආම මරපු කෙනාලඟ තිබන සමනන කට්ට අරගෙන හැමෝකාම සැරිසරන්න පටන්ගන්නවා මෙන්න මෙතනින් කතා විවරහවා එහ නංඉති ඉස්සරහට මොනවේද ඒැන දැ ගන නං ඊනග පිසෝට්ට කෙනකක් ඉන්නවෙනවා එනංඟතිං යමත් හමෝ එත්සකට නොට්පේෝ OKේ දොලස්සනනි පිසෝට එක.